හොඳයි අද මම සාකච්ඡා කරන්න යන්නේ ඊනියා කියන වචනය විවරණය කිරීම. අපි හිතමු අපිට විභාගෙට එනවා තනි වාක්‍යයකින් ලියන්න. මේ තනි වාක්‍යයකින් ලියන තැන තියෙනවා ඊනියා ප්‍රතිසංස්කරණ. ඊනියා ප්‍රතිසංස්කරණ කියලා. එතකොට ඊනියා කියන වචනය මොනවාද? පැහැදිලි කරන්න දෙනවා. ඊනියා කියන එක විවරණ සපයන්නේ කොහොමද? ඊනියා කියන එකේ තේරුම පැහැදිලි කරන්න කලින් මම පොඩි ලස්සන උදාහරණයක් දෙන්නම්. අපිට මතක හැටියට ඊනියා කියන වචනය අපි දන්න කාලේ පාවිච්චි කරේ 2002 විතර ජනමාධ්‍ය බොහොම බහුල ලෙස ඇහෙන්න පටන් ගත්ත වචනයක් තමයි ඊනියා සටන් විරාම ගිවිසුම. එතකොට ඊනියා සටන් විරාම ගිවිසුම කියලා කිව්වේ කොටි සංවිධානය සහ එවක අග්‍රාමාත්‍ය ධූරයේ දරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කොටි සංවිධානය අතර ඇති කරගත්ත සටන් විරාම ගිවිසුමක්. දෙපැත්තෙම අය සටන් කරන්නේ නැහැ කියලා එකගතාවයකට ඇවිල්ලා නෝර්වේ රජයේ මැදිහත් වෙලා මැදිහත් කරුවෙකු වශයෙන් ඉඳගෙන මේ ගිවිසුම අත්සන් කළා. ඒතොර ඒකේ තේරුම තමයි ඒකේ අර්ථය තමයි සටන් විරාමය. නමුත් සටන් විරාමයක් තිබුණට ප්‍රවෘත්තිවල පත්තරවල හැමදාම මෙන්න මෙච්චර හමුදායි මෙච්චර පිරිසක් මැරුණා. يعني කොටි සංවිධානයේ විසින් සිංහල හමුදාව වැඩි වශයෙන් මරන්න පටන් ගත්තා. අපේ අය ටිකක් අඩුවෙන් තමයි ත්‍රස්තවාදීන් මරන්න පටන් ගත්තේ. උල්ලංඝනය මේක වයලේට් කරේ. ඊට පස්සේ ජනමාධ්‍ය අය කියන්න පටන් ගත්තා ඊනියා සටන් විරාම ගිවිසුම. So-called ceasefire agreement. ඉංග්‍රීසියෙන් ඊනියා කියන එකට කියන්නේ so-called. ඊනියා කියලා කියන්නේ එසේ කියා ගන්නා ලද නමුත් එසේ නොවන. ඊනියා කියන එකේ තේරුම තමයි එසේ කියා ගන්නා ලද නමුත් එසේ නොවන. එහෙම නැත්නම් එසේ පැවසුවද එසේ පැවසීමට නුසුදුසු. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ඊනියා දේශප්‍රේමීත්වය ඒ කියන්නේ දේශප්‍රේමීත්වය කියලා කිව්වට ඒ දේශප්‍රේමීත්වයක් එතන නැහැ. දේශප්‍රේමීත්වය කියලා කිව්වට ඒ වචනේ කියන්න සුදුසු නැහැ. ඕකට කියනවා මොකද්ද? ඊනියා කියන එකේ තේරුම එසේ කියා ගන්නා ලද නමුත් එසේ නොවන කියලා එහෙම නැත්නම් ඇලිරක් ගහලා ලියන්න පුළුවන්. එසේ පැවසුවද එසේ පැවසීමට සුදුසු නොවන. ඔන්න ඊනියා කියන එකට මම පැහැදිලිවම උත්තරේ දුන්නා. හොඳයි.